බලසෙත් 92.3 FM. ශනිදා සාදය ත්‍රිපිටක ගුවන්විදුලියේ සිංහල සේවයේ සෙනසුරාදා සංග්‍රහය. හුමුදු මල් නොපිපි ඉසව්වක වුණත් සුහදසිත් බැඳෙයි සෙනසුමගෙනත් සබඳ මේ උදෙත් එකම තැනකට ඇවිත් පරදවමු එක් මග දිගට බැඳි බැමිත්. ජීවිතේ හැමදාම අලුත් වෙනවා. අලුත් පරිච්ඡේද ආරඹෙනවා. අලුත් පිටු ලියවෙනවා. ඒ ලියවෙන හැම වචනයක් ගානෙම අපි ජීවත් වෙනවා. එන්න මේ ජීවිතය විඳගමු. කඳකෙන් ඇවිදින් සුපිපුන කුසුමන් සිඟිනානි සලරයි සීතල උමතුව ඉඳි කටු තුඩගින් අනිලානි හඳ පැයි නිදන්න සොඳුරිය නිදන්න ඔබේ හිස කඳවා මාගේ ළඟේ නලියන මද නල පුපියන මල්වල සුවඳක් සොයාගදේ දිදුලන කරු කැල නිල් නොබ ගැබතුල සඳ තුරුලෙහි මරණේ සඳකැන් ඇවිදින් සුපිපුන කුසුමන් සිඹිලා නිසල රැය සීතල උමතුව ඉඟි කටු තුඩගින් අනිනානි හඳ පැයි නිදන්න සොඳුරිය නිදන්න ඔබේ හිස අඳවා මාගේ ළඟේ නැල වෙන තුරු හිස කිනි පොද හිස මිස නිලඹර තුටින සැලේ දුක් කඳු ලැලි තිස පුතුරන සෙනෙහස මාහදවතට දැනේ සඳකැන් ඇවිදින් සුපිපුන කුසුමන් සිඹිනා නිසල රැයේ සීතල උමතුව ඉඳි කටු තුඩගින් අනිනානි හඳ පැයේ නිදන්න සොඳුරිය නිදන්න ඔබේ හිස රඳවා මාගේ ළඟේ නිදන්න සොඳුරිය නිදන්න ඔබේ හිස රඳවා මාගේ ළඟේ නිදන්න සොඳුරිය නිදන්න ඔබේ හිස අමරසිරි පිරිස් පුංචි දුව ඇපල් ගෙඩියක් කමින් ඉන්නවා. ඇගේ අනික් අතේ නොකාපු අලුත් ඇපල් ගෙඩියකුත් තියෙනවා. අම්මටත් හිතෙනවා ඇපල් කෑල්ලක් කන්න. දූ මටත් ඇපල් දෙනවද? අම්මා අහනවා. අම බලාපොරොත්තු වෙන්නේ දුව අර නොකාපු ඇපල් ගෙඩිය තමන්ට දෙයි කියලයි. ඒ දුව එහෙම කළේ නෑ. දුව එකපාරටම
ඒ ඇපල් ගෙඩියනුත් කෑල්ලක් කඩාගෙන කෑවා. අම්ම ගැහිත රිදුනා, හොඳටම රිදුනා. ඇයි එයා එහෙම කළේ? ඇයි එයා අර නොකාපු ඇපල් ගෙඩිය මට නොදුන්නේ? අම්ම කනගාටුවෙන් බලා ඉන්නවා. හරි මාත්මාර්ථකාමි කමක් අම්මට හිතෙනවා. දුව හිනා වෙනවා. හිනා වෙලා එක ඇපල් ගෙඩියක් අම්මට දික් කරනවා. අම්මා, මෙන්න මේ ඇපල් ගෙඩිය කන්න. මේක තමයි ඇපල් ගෙඩි දෙකෙන් වැඩියෙන්ම රහ ඇපල් ගෙඩිය. දුව කියනවා. හිතවතුනි, ලෝකයේ දෙස විවෘත මනසින් බලා සිටින්න. සත්‍යය ඔබ දකින දේ නොවන්නට බොහෝ විටිට තිබෙනවා. සත්‍යය ඔබට ඇසෙන දේ නොවන්නට බොහෝ විටිට තිබෙනවා. ඒ නිසා යථාබෝධය ලබන්නට නම් විවෘත මනසින් ලෝකයේ දෙස බලා සිටින්න. පහන් සිතින් එක්වන්නට ශනිදා සාදේ. දෙදස් දාහත වසරේ හාහපුරා කියලා ශනිදා සාදයක් අරගෙන ඔන්න අපි ඔබේ නිවහන්ට ගොඩ වදිනවා. තේජා, 2017 අලුත් බලාපොරොත්තු වුණාද? පරණ බලාපොරොත්තු වගේම ජගත්, හිතාගෙන ඉන්න හැමදේම ඉෂ්ට කරගන්න තමයි අලුත් අවුරුද්දේ බලාපොරොත්තුව. අලුත් අවුරුද්දක් කියන්නේ අලුත් ප්‍රාර්ථනා ගොඩක ආරම්භයක්. අලුත් අවුරුද්දක් කියන්නේ ජීවිතයේ අලුත් පරිච්ඡේදයක ආරම්භයක්. ගිය සතියේ තේජා කිව්වා වගේ අලුත් පිටුවක් පෙරලන අවුරුද්දක්, අලුත් පිටුවක් පෙරලන දවසක්. ඉතින් මේ දවසේ අලුත් බලාපොරොත්තු ගොඩක් අරගෙන ජීවිතය ආරම්භ කරන්නට ඔබට ධෛර්ය ශක්තිය ලැබේවා කියලා පළමුව අපි ප්‍රාර්ථනා කරනවා. මැදිරි අංකයේ 94.15.23 කෙටි පණිවිඩය වන්නට පුළුවන් වෙනදා වගේම 04.33.438.535 04.33.438.535 අපේ ෆේස්බුක් පිටුව facebook.com/shanidasadaya facebook.com/shanidasadaya අප පිළිබඳ පණිවිඩය ඔබේ හිතවතුන් අතරට බෙදා ගන්නට ගොඩවන්න අපේ ෆේස්බුක් පිටුවට. විසිරිලා සිත හිමක් නොබෙනෙන පාළු කතරක බොඳ වෙලා ඔබ රුව පෙනේ පෙර පුරුදු සුවඳක දැවටිලා ඒ ආදරය සුදු සිනිඳු මල් පෙත්තක සැනසිලා මේ හද දුරක සිට ඔබේ සෙනෙහි දැක විසිරිලා සිත බොඳ වෙලා රුව දැවටිලා හද සැනසිලා හඬයි තනි වුණ මලක් ගසපා මුලේ හිඳගෙන නොහැකි තැන ඉවසන්න පාළුව හිතේ ඇති වුණ ඉන්දී බමරකු දුරක සිට දෙසාවන් යොමාගෙන මලේ තනිකම සිතයි ඔහු දෙනු වෙන පියාගෙන විසිරිලා සිත බොඳ වෙලා රුව දැවටිලා හද සැනසිලා සුසුම් වැල්ලුනු සුම් පවයි
දැල් වුණාවේ හදේ සෙනෙහස වලාවෙක සැඟවුණාවේ හමන සුළඟේ ඔබේ සුවඳයි ගෙනාවේ සුවය දැනෙවි විසිරිලා සිත බොඳ වෙලාරුව දැවටිලා හද සැනසිලා ගායන ලලිත් අරුණශාන්ත ජනශෘතිය ඉතිහාසය ගැමි සමාජය සිසාරා සැරිසරන ගැමියා බෝගල බෝගලගේ කතන්දර උපායෙන් නැසූ කඩවර ඒ කියන්නේ දැන් මේ තව කතාවක් අද මම මේ පටන් ගන්නෙ කලාවේ මේක තමයි මම අද කියන අන්තිම කතාව වස්තුව. ගංවල ඥාතින් අතරත් විපත් වලින් මුදවා ගන්න මේ කඩවර දෙවියන්ට පුද පූජා තියෙනවා. වැඩිහිටියෝ පුතා ජීවිතේ දීලා රැකගත් වැව බාරගෙන මහ කඩවර පියා බතින් බුලතින් ගම රට සරුසාර කරගෙන හිටියා කියලා කියනවා. ඒ නිසාම රජුගේ හිතවත් තවත් මේ කලාව සිටාන්න තියෙන හිතවත් මොනොයිසු රජිනේ කියන්නේ මේ රාජ මාලිගාවේ හිටිය අමාත්‍ය මණ්ඩලයේ හිටිය දුෂ්ට ඇමතියෙකු මේ කලා සිටානොත් එක්ක වෛර බැඳගත්තා. වෙලාව බලබලා ඉඳලා එක් නියං කාලේ නියං කාලේ වැවි හිඳෙනවනේ. ඒ නියං කාලේ වැවි හිඳුනහම වැව කිරෙන්ට මේ වැව් පිරිත කියලා එකක් කියනවා. මේ වැව් බැම්ම උඩ පිරිත් මණ්ඩපයක් හදලා. මේක සාමාන්‍යයෙන් ඔය වන්නිකරේ වැව් ආශ්‍රිත ජීවත් වෙන ගම්වල මිනිස්සු කරන දේක්. ඉතින් මේ වැව් බැම්මේ උපාසකරු කට්ටියත් මේ පිරිත කියවන දවසේ මේ තරහ රාජම්තියා මොකද කරේ? අර පිරිත කියන්නේ නැන්ට තමන්ගේ කෙනෙකුත් උපාසක කෙනෙක් හැටියට එව්වා. එතෙන්ද උපාසක කෙනෙක් විදිහට අන්දවලා. මෙයා මොකද කරේ? දැන් ඉතින් අවශ්‍ය තරම් ජලය රැස්වෙන තුරුම පිරිත කියනවා. මේකේ මේ ජලය හරි ගන්නට ආවම පිරිත නතර කරලා පරව දොරටු විවර කරන්නේ. ඒත් මේ මේකේ මේ ජල ප්‍රමාණය දැනගන්න දැන් මෙතනදී කියනවා අර ඉස්සලා කතාවේ කිව්වා මේ කොරහා ගැන. මෙතන කියනවා මේ මේ කතාවේදී කියන්නේ මේකට කොතල කෙණ්ඩිය කියලා. වැවේ ජල ප්‍රමාණය මනින්නේ මේ කොතල කෙණ්ඩියෙන්. ඒ කෙණ්ඩි කීපයක් තියෙනවා. එකින් එකට වතුර ඇවිල්ලා වැස්සෙන් වැට වතුර පිරিলা. ඒන ප්‍රමාණය බලලා තමයි වැවේ වාන දොරටු අරින්නේ. මේකට කියනවා හය කෙණ්ඩි කොතලේ කියලා. ඒ කියන්නේ කොතල හයක්. කෙන්ඩි හයක් වෙනවා කියනවා. හය කෙන්ඩි කොතලේ කියලා තමයි මේකට කියන්නේ. ඉතින් මේ මොකද කරේ මේ අර රජුගේ අමාත්‍ය මණ්ඩලයේ හිටියේ මේ කලාසිරණොත් තරහ එක්කෙනා එවපු එක්කෙනා හැමීට කරපදී අර කාටවත් නොදැනෙන්න ගිහිල්ලා අර එක කෙන්ඩියක් හිල් කරා. එතකොට වතුර ප්‍රමාණය මනින්න බෑනේ. අන්තිම කෙන්ඩිය හිල් කරා. ඉතින් අනේ කලාසිරණු බලන් ඉන්නවා දැන් වතුර පිරෙනකන්. වතුර පිරෙන්නේ නැහැ. පිරිත කියලා නවත්තන්න විදිහක් නැහැ වතුර පිරෙනකන්. මේ ඇමතියා කරපු වැඩේ නිසා මොකද වුනේ? වැව් බම්ම කැඩුනා. මේ වැව් බම්ම කැඩුනාට පස්සේ මේකෙන් මේ කඩවලින් ඇදෙන මහා ජලකඳ බොහොම විශාලයි. බොහොම ශෝකෙන් මේ දිහා බලන් හිටිය මේ කලාසිටානෝ මේ විනාශය වළක්වන්න කොහොමත් නොහැක් කරන්න බෑ කියලා තේරෙනවානේ. බලන් ඉඳලා බැරි මෙතන කරදී මේ ගලාගෙන යන මේ වතුර පාරට පැන්නා. මේ ආදරයෙන් හදපු මේ කලාබලළු වැව කෙරේ ඔච්චර හිතේ ආදරයක් තිබුණා නම් මේ මෙයා මොකද කරේ? පැන්න ඒ කඩබලට පැනලා
ජීවිතය නැති කරගත්. ඊට පස්සේ තමයි මේ ගම් වල ඇත්තෝ මෙයාට කියන්නේ සෙන්රත් බණ්ඩාර කඩවර කියලා. ඉතින් අදටත් මේ කලාවේ ආශ්‍රිත ගම් වල මේ සෙන්රත් බණ්ඩාර කඩවරට පුද පූජා පවත්වනවා. ඔය කලාගම් 15ස්පත්ති වරිගක්කාරයෝ විශ්වාස කරනවා. භවභෝග සරුසාර කරන්නේ වැවේ වතුර හරියට කලට වෙලාවට බහැට වැස්ස වැටලා ගව පිරෙන්නේ මේ සෙන්රත් බණ්ඩාර කඩවර කියන නිසා. ඉතින් මේ ඒකෙත් මෙන්න මේ විදිහට අන්තිමට කවියෙන් කියනවා. අයියෝ මගේ වැව බිඳුනට දෙයියෝවත් නැද්ද මෙරට, අයියෙන් හඬ නගා ගොසින් පැන නැහුණයි ඒ කඩවලට, අඩවල පැනලා නැහුණට කඩවර නම යෙදුනි ඔබට, ඔබටත් වැඩි යෙන් දෙවියෙකු ඇද්ද තවත් මෙසිරි ලකට. කලා කඩවර ඇද්දහුව මුළු ලංකාද්වීපයට අන පෙද පාන මේ කඩවර නම් දේවතාව ගැන වැව බෙන්ද අඩුවේ කතා බොහෝම තියෙනවා. ඒකෙ තියෙනවා 7ක් 32ක් 64ක් කඩවර උපත් ගැන, දේවතා පස් කට්ටුව, හත් කට්ටුව, මේ විදිහට ඒ එක එක කතාවල කඩවර දෙවියන්ගේ හපංකම් ගැන කියලා තියෙනවා. කඩවර දිව උපාදමනේ කොහොමද කියලා තියෙනවා, කලාව ඇදිනේ කොහොමද කියලා තියෙනවා. අද මම මේ කලාව ගැන කියන විස්තරය නවත්තනවා. ගෝගලගේ කතන්දර ඉදිරිපත් කළේ දයාන් රණසිංහ. අතීතයේ සොඳුරු මතකයන් සමග සීටි ප්‍රනාන්දුගේ පුත් ප්‍රියන්ත ප්‍රනාන්දු සමගින් කලාශූරී ලතාවල් පොළ රැජින මමයි පෙබරවාරි 25 බීසන් සෙන්ටර් ජනවාරි 10ට පෙර මිලදී ගන්නා ටිකට් සඳහා 10%ක විශේෂ වට්ටමක් අමතන්න 04.03.04.659 ලතාවල් පොළ ප්‍රියන්ත ප්‍රනාන්දු ඓතිහාසික සංගීත සැඳෑව රැජින මමයි. ශනිදා සාදය සෙනසුරාදා සාර සංග්‍රහය. මට හිතෙන හැටෙන හැටෙන ප්‍රවීණ මාධ්‍යවේදී අශෝක තිලකරත්න ඉදිරිපත් කරයි. දේශපාසින කියන රහස තේරුණා, ඉම්ලොවක් දෙපා මුලේ මවාදින්, අද වගේ හිතත් ඔබේ ළඟින්නිමි. දේශපාසින කියන රහස තේරුණා, ඉම්ලොවක් දෙපා මුලේ මවාදින්. එසේ ඇය සපත කර සිටියාය. ඒ ඇය අයිරින්දි අල්විසිය. එසේ ලියූ ඔහු හේමශ්‍රීදි අල්විසිය. අයිරින්ද අල්විස් කියන්නේ හේමශ්‍රීද අල්විස්ගේ බිරිඳ. දෙදෙනාම එක් යුගයක් එළිය කළ ගායිකාවක් හා ගීපද රචකයෙක් විය. හේමශ්‍රී ලියා ඇති ගීත සංඛ්‍යාත්මකව දහස් ගණනකි. ඒ අතරින් බොහෝ පද රචනා ගායනා කළේ අයිරින්ය.
අද වන විට මේ කලාකරුවන් දෙදෙනාම අන්ත අසරණ භාවයට පත්ව වියපත්ව රෝගීව සිටි. එයිනුත් ඇය මහත්සේ උත්පලව සිටි. වරක් තමන් බලන්නට පැමිණි අයකු සමග ඔහු කතා කළේ මෙසේය. වයසට නොවේද යන්නේ අපි ටිකින් ටික. එනවට නොවේ අවුරුදු යන වටයි දුක. එනවට නොවේ අවුරුදු යන වටයි දුක. අපි වයසට යන්නේ. දැන් 16 ගුණ 17 එනවා. මට දුක 17 එනවා. 16 තියෙනවා මම තවත් ඉන්නවා. මගේ බිරිඳ අසනීපෙන්. හරි. එයාට මාසෙකට බෙහෙත් වලට රුපියල් 9000ක් විතර යනවා. ගේ හදලා තුන්නා, ආදේශ ලේකම්තුමා ඉඩම දුන්නා, සිංහ සමාජයෙන් අනුභව මුල්ල ගේ හදලා දුන්නා. හොඳේ දැන් මට වතුරක් නැහැ, පයිප් නැහැ, ලයිටුත් නැහැ. ඉතින් මේ ලෙඩ ගෑණියෙක් කරන් ගිහිල්ලා මට ඒ දේ කරන්න බෑ. ඒ දේ වෙනම දෙකක් නේ. ඒ දේ කරගන්න ඕන. එතකොට මං ජීවත් වෙන්න මට මත්කන කට කාගෙන් හරි ඉල්ලගෙන හන්න පුළුවන්. ජීවත් වෙන්න අරගෙදට ගියන් පස්සේ ක්‍රමයක් හදාගන්න පුළුවන්. අල්ලපෙරින් හරි බත් ටිකක් ඉල්ලගෙන කන්න පුළුවන්. අතේ සල්ලි නැතුව මං කොහෙන්ද ගේන්නේ? කඩවලින් ගිහලා නයිටිල්ලුවට මට දෙනවද වත්පාසලක් කියලා. හිඟන්නේක් වෙන්න බෑනේ පුතේ කලාකාරයෙක්. ඔක්කොම කියන්නේ කලාකාරයෝ හිඟන්නේ නෝයි කියලා. හැමෝම හිඟන්නේ නෙමෙයි. ඔක්කොම වස්තුකාරෝ ඉන්නවා. තට්ටු දෙකේ තුනේ ගෙවල් හදාගන්නේ ඔක්කොම. ඉතින් මගේ නැති පරිකම් මගේ ගාව. තියෙන මිනිහ ගාව ඒවා තියෙනවා. ඉතින් මට ඔය උදව් ගන්නවා වික්ටර් රත්නායක, ලතා බල්පල, එඩ්වඩ් ජයකොඩි, නිරංජලා සරෝජිනි කියන පරක්කු විතරයි අයියට වේද ගන්න තෝනේ. මං කීයක් හරි ගන්න. අර අපි කියන්නම් කවුරු හරි දිගටම උදව් කරන්න කෙනෙක් ඉන්නවා නම් අපි ෆෝන් නම්බර් එකක් මෙවලෙම කිව්වනම් කට්ටිය ලියා ගනි. 077 58 22 425. හේමශ්‍රීලියු ගීත අතර දුනුකෙයියා මලක් වගේ මෛරාසනයක කිහිපයක් පමණි. දැන් මෙයා කියන්නේ පුතේ දැස පාසිනා කියන රසතේ මේ මන් දීපා. එතකොට බෙක් කියන්නේ සුදු සඳරසන් කල නගම් ගාවේ තිනා. ඇයි පමරෝ පෙම්මල අතහරලා. ඊට පස්සේ මදු සම්දෙන්තව සුපුන් සඳා කුදාවේ. කම්පෙනිල් නොයි. ඔක්කොම ඔය ඔක්කොම මන් දීපා පුතේ. එතකොට 366 ලක් ලියක් තියෙනවා මේ නෙච්චුක රන්තරු තමයි සින්දු හතරක් එක පිට ලියක් තියෙනවා මිල්ටන් ඔය ඔක්කොටම ලියල් තියෙනවා පුතේ මට කියන්න බැහැ සින්දු මතකත් නැහැ කියන විදිහට ලංකාවේ හැම ගායක ගායිකාවකටම ඔහු ගීත ලියා ඇත. ගීතයක් ලියන්නට නොහැකි වුණේ අමරදේවයන්ට පමණි. මේ අතර එදා කෝකිලාවියක සේ ගී ගැයූ අයිරීන් දි අල්විස් අද ඇගේ දුබල කටහඬ අවදි කළේ මෙසේ. කියන රහස තේරුණා පෙම්ලෝ වක් දෙපා මුනේ තබායමි අද වගේ හිටත් ඔබේ ලඟින්නේමි එච්චර කැමර මතක නැතත් දැස පාසින කියන රහස තේරුණා පෙම්ලෝ වක් දෙපා මුනේ මවාදිමි අද වගේ හිටත් ඔබේ ලඟින්නේමි දැස පාසින කියන රහස තේරුණා යුගයක් සැනසූ මේ දෙපළගේ දුකට පිහිටක් වීම අද අපගේ පැහැර හැරිය නොහැකි යුතුකමක්ව පවතී. ඔබ පාමුලි සුපදේ
ඉදිරිපත් කළේ ප්‍රවීණ මාධ්‍යවේදී අශෝක තිලකරත්න. යුග යුග දෙසවන් සනහලු ගීත කෝකිලාවිය කලාශූරී ලතාවල් පොල සමගින් සීටි ප්‍රනාන්දුගේ පුත් ප්‍රියන්ත ප්‍රනාන්දු රැජින මමයි පෙබරවාරි 25 බිසන් සෙන්ට ජනවාරි 10ට පෙර මිලදි ගන්නා ටිකට් සඳහා 10%ක විශේෂ වටනමක් අමතන්න 04.03.0659 යුග යුග රැඳි මතකය සමගින් රැජින මමයි. පත්තර විස්තර දිවයින ලක්බිම අද සහ ලංකාදීප පුවත්පත් ඇසුරෙන් නව අනුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් 9, 10 සහ 11 යන දිනවල පැවැත්වීමට නියමිතව තිබූ පාර්ලිමේන්තු විවාදය අත්හිටුවීමට තීරණය කරයි. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය විසින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ සභාපතිත්වෙන් යුක්තව මෙහෙයුම් කමිටුවක් ස්ථාපිත කර ඇත. එම මෙහෙයුම් කමිටුව විසින් අනිකමිටු 6ක් පිහිටුවන ලදී. මූලික අයිතිවාසිකම්, අධිකරණ, මුල්‍ය, නීතිය හා සාමය, රාජ්‍ය සේවා, මධ්‍ය කලාපීය සබඳතා යන අනුකමිටු මෙසේ පිහිටුවනු ලැබූ අතර පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ, විපක්ෂ මන්ත්‍රීවරුන් මෙම එක් එක් අනුකමිටුවල සාමාජිකයන් ලෙස පත් කර තිබෙනවා. එකී අනුකමිටු වාර්තා 6 පසුගියදා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට සහ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සැකසීමට අදාළ යෝජනා ඇතුළත් මෙම වාර්තා විවාද කිරීම සඳහා 9, 10 සහ 11 යන දින තුන වෙන් කරනු ලැබීය. යුද අපරාධ චෝදනා පිළිබඳ විමර්ශනයට දේශීය විනිසුරුවරුන් සහ ජාත්‍යන්තර විනිසුරුවරුන්ගෙන් යුත් දෙමහුන් අධිකරණයක් ස්ථාපිත කිරීමට ප්‍රවිචාරණ කාර්ය සාධක බලකාය නිර්දේශ කළ බව එහි ලේකම් ආචාර්ය පාක්‍යසෝති සර්වණිමුතු මහතා පවසයි. උතුරු නැගෙනහිර ප්‍රදේශවල ජනයාට ලංකාවේ අධිකරණ පද්ධතිය පිළිබඳ වැඩි විශ්වාසයක් නැති හේයින් ජාත්‍යන්තර වශයෙන් විශ්වාසය තැබිය හැකි එක විනිසුරුවරයෙකුවත් මෙම දෙමහුන් අධිකරණයට පත්කළ යුතු බවට එහි නිර්දේශ කළැයි සර්වණිමුතු මහතා කියයි. මහජන අදහස් පදනම් කරගනිමින් අදාළ වාර්තාව සම්පාදනය කර ඇත. හම්බන්තොට වරාය ඉදිකිරීම සඳහා ලබාගත් රුපියල් කෝටි 19,500ක ණය මුදල සඳහා මෙම වසරේදී රුපියල් කෝටි 935ක මුදලක් පොලී ලෙස චීනයට ගෙවිය යුතුව ඇතැයි ධිවර හා ජලජ සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. වරායෙන් ලැබෙන ආදායම මේ සඳහා කිසිසේත්ම ප්‍රමාණවත් නොවන අතර ඒ සඳහා පෞද්ගලික ආයෝජකයන් සමග එක්වී වරාය සංවර්ධනය කිරීමට රජයගත් තීරණය ඉතා නිවැරදි බවද ඔහු පවසයි.
උතුරු පළාත් සභාවේ ජාතිවාදී සහ ආර්ථික බෙදුම්වාදී ක්‍රියාපිළිවෙත නතර කිරීමට රජය වහා පියවර නොගත හොත් එම පළාත් සභාවට එරෙහිව නඩු පැවරීමට තම පක්ෂය කටයුතු කරන බව ජාතික හෙළෝරුමේ සම සභාපති හැඩිගල්ලේ විමලසාර හිමියෝ සඳහන් කළහ. ජාතිවාදී සහ අන්තවාදී අයුරින් ක්‍රියා කරමින් උතුරු පළාත් සභාව නැවත නැවතත් සනාථ කරමින් නැත්තේ බලය බෙදීම යනු පළාත් සභා කෙතරම් අවදානම් බවයයිද උන්වහන්සේ වැඩිදුරටත් කියා සිටියහ. හැඩිගල්ලේ විමලසාර හිමියන් එම අදහස් පළ කළේ බත්තරමුල්ල පන්නිපිටිය පාරේ පිහිටි ජාතික හෙළවුරුමේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී. අනයිනික සහල් සඳහා මෙතෙක් අයකෙරුණු බදු වහාම ක්‍රියාත්මක වන පරිදි අඩුකිරීමට රජය තීරණය කරයි. නියගේ හේතුවෙන් ඉහළගිය සහල් මිල හමුවේ දුෂ්කරතාවට පත්ව සිටින ජනතාවට සහනයක් සැලසීම සඳහා ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට අනයිනික සහල් සඳහා වූ බදු අඩුකරන බව මුදල් අමාත්‍යංශය පවසයි. ඒ අනුව සහල් කිලෝග්‍රෑම් එකක් ආනයනය කිරීමේදී පනවා තිබූ රුපියල් 50ක් වූ රේගු බද්ද 15%ක් වූ එකතු කළ අගේ මත බද්ද 7.5%ක් මට්ටමේ පැවති වරාය හා ගුවන් තොටුපළ බද්ද සහ 2%ක් වූ ජාතිය ගොඩනැගීමේ බද්ද ඉවත් කිරීමට රජය තීරණය කර තිබෙනවා. මෙම සියලුම බදු වෙනුවට ආනයනික සහල් කිලෝග්‍රෑම් එකකට 15%ක අවම ප්‍රමාණයක විශේෂ වෙළඳ භාණ්ඩ බද්දක් අය කරනු ඇති. මෙසේ බදු අඩුකරන සහල් වර්ග අතරට සම්බා, නාඩු සහ රතු කැකුළු අයත් වන බවත් බාස්මති සහල් වෙනුවෙන් මෙම සහනය හිමි නොවන බවත් එහි සඳහන්. දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ බදු කිවිසුම් උල්ලංඝනය කර රුපියල් කෝටි 7ක පමණ මාසික බදු කුලී ගෙවීම් පැහැරහැරි ව්‍යාපාරික පරිශ්‍ර 152ක බදුකරුවන්ට වහාම ඉන් ඉවත්ව යතුරු භාර දෙන ලෙස ආර්ථික මධ්‍යස්ථාන කළමනාකරණ භාරය දෙනුම් දෙයි. මෙම ආර්ථික මධ්‍යස්ථානයේ එක් ව්‍යාපාර පරිශ්‍රයක් සඳහා 2014 වසරේදී රජයේ තක්සේරු දෙපාර්තමේන්තුව මගින් මාසිකව රුපියල් 24,000ක මුදලක් තක්සේරු කරන ලද අතර ඊට පසුව 2015 තක්සේරු වටිනාකම රුපියල් 37,500 දක්වාද 2016 වසරේ සිට එම මුදල රුපියල් 42,000 දක්වාද වැඩි කරනු ලැබීය. මේ වන විට බදුකරුවන් විසින් 2014 වසරේ තක්සේරු කළ මුදල පමණක් ගෙවනු ලැබූ අතර පසුව වැඩි කරන ලද මාසික බදු කුලිය ගෙවීම අවස්ථා දෙකේදීම බදුකරුවන් ප්‍රතික්ෂේප කරනු ලැබූ බවත් දැනට මාස 2ක පමණ කාලයක සිට කිසිදු බදු මුදලක් කළමනාකරණ භාරයේ ගිණුමට බැර නොකරන බවත් මේ වන විට බදු කුලිය අහිමිවීම හේතුවෙන් එහි මෙහෙයුම හා නඩත්තු කටයුතු පවත්වාගෙන යාමේ ගැටලුවකට මුහුණ පා ඇති බවත් කළමනාකාර භාරය කියයි. මේ පිළිබඳව ආර්ථික මධ්‍යස්ථාන වෙළඳ සංගමයේ සභාපති UR දයානන්ද සිරි මහතා කියා සිටියේ බදු මුදල් වැඩිකිරීම සම්බන්ධයෙන් කළමනාකරණ භාරයේ තම සංගමය දැනුවත් නොකළ බවත් වැඩිකරන ලද බදු කුලිය සම්බන්ධයෙන් අධිකරණයෙන් වාරණ නියෝගයක් ලබාගෙන ඇති බවත්ය. 2014 වසර අවසන් වන විට රට පුරා උදාගම්මන 500ක් ඉදිකරනවා. එමෙන්ම 2025 වසරේදී ශ්‍රී ලාංකික සමගයේ නිවාස ප්‍රශ්නය විසඳීමට කටයුතු කරනවා යයි නිවාස හා ඉදිකිරීම අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා තිස්සමහාරාම උද්දකන්දර ප්‍රදේශයේ ඉදිකරනු ලැබූ සෝම සමිඳුගම උදාගම්මානයට මුල්ගල් තැබීමේ උළෙලේදී පවසයි. සෝම සමිඳුගම ලංකාවේ ඉදිකරන 234 වන උදා ගම්මානය වන අතර හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඉදිකරනු ලැබූ 86 වැනි ගම්මානයයි. තිස්සමහාරාම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ ඉදිකරන 36 වැනි උදා ගම්මානය වන්නේද මෙයයි. සාධාරණ ක්‍රමවේදයක් තුළ පන්ති පක්ෂ පාටභේදයකින් තොරව ගම්මාන ඉදිකිරීම සඳහා ඉඩම් වෙන් කළ යුතු බව සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් සඳහන් කරයි. පත්තර විස්තර සම්පාදනය කර ඉදිරිපත් කළේ තේජා කටුගම්පල. ශනිදා සාදය ආනන්දනීය හෝරාව. මේ
පූජා රත්නායක ගායන කළ මේ ගීතය අපි තෝරගන්නේ 1964 අප්‍රේල් 10 වෙනිදා තිරගත වූ ධීවරයෝ චිත්‍රපටයෙන්. ධීවරයෝ චිත්‍රපටයේ අධ්‍යක්ෂණය කළේ තේජා එම් මස්තාන්, නිෂ්පාදනය කළේ කේ ගුණරත්න. මේ චිත්‍රපටයේ රඟපෑවා ගාමිණී ෆොන්සේකා, සන්ධ්‍යා කුමාරි, ඇන්තනි සීපේරා වගේ නළු නිළියන් රැසක්. ධීවරයෝ කියන චිත්‍රපටය EU-ගේ අතිශය ජනප්‍රිය වූ චිත්‍රපටයක්. ඇත්තම කිව්ව ජගත් අපි හැදුණු වැඩුණු මේ ගීතත් එක්ක. ඔබට මතක ඇති මේ මොහිදින් බෙක් ගායනා කළ ඇවිල්ලා ඇවිල්ලා සිංහල අවුරුද්ද ඇවිල්ලා ගීතය. ඇත්තම ධීවරය චිත්‍රපටය ජනප්‍රිය වන්නට එක හේතුවක් තමයි ධීවරය චිත්‍රපටයේ පැමිණි මෙන්න මේ විශේෂිත වූ ගීත කීපය. එක මතක තියාගන්නට ඕනේ, ධීවරය චිත්‍රපටය සංස්කරණය කළේ ටයිටස් තොටවත්ත කියන ආධුනික සංස්කරණ ශිල්පියා. ඔහුගේ ගොඩනැගීම සිදුවෙන්නේ මේ චිත්‍රපටයක. පසු කාලෙක ඔහු අපේ ශ්‍රී ලංකාවේ අතිදක්ෂ සිනමාකරුවෙක් බවට පත් වෙනවා. ඉතින් මේ සියලු අතීතය සමග තමයි අපේ ජීවිතය ගොඩනැගෙන්නේ. සමාජයේ අපි සමාජ ප්‍රගමනයට දායක වන අපේ ඇත්තෝ. සමාජ ප්‍රගමනයට දායක වන අපේ ඇත්තන් සොයා යන ගමනේ අද අපට හමුවන්නේ නිහඬ සේවයක් කරන ප්‍රකට ලේඛකයෙක්. ඔහු සිරි විමල මුතුකුමාරණ. අපි සමාජයේ බොහෝ අය ඔබ හඳුනන්නේ ලේඛකයෙකු ලෙස. අපි එතනින් පටන් ගමුද? හොඳ ප්‍රශ්නයක් තමයි ඇහුවේ. ඇත්ත වශයෙන් කියනවා නම් මගේ ජීවිතයේ තියෙන ඉතාමත්ම වැදගත් අංගයක් තමයි සිංහල භාෂාවට මම සලකන්නේ මගේ පුංචි අම්මට වගේ. මේ සිංහල භාෂාවට තියෙන ලැබිකම උඩ මට පිහිටලා තිබුණ සිංහල භාෂාවේ යම්කිසි ශක්තියක්, ඒ තුළින් තමයි මම ලේඛන කලාවට යොමු වුණේ. මුතුකුමාරණ මහත්මයා දැන් විශ්‍රාම සෝයෙන් කල්ගත කරන්නේ. අපි කැමති ඔබේ ශ්‍රී ලංකාවේ ජීවිතය ගැන ටිකක් දැනගන්නට. මම බොහොම ඉක්මනට ඒ කාලේ මේ ඉංග්‍රීසි අධ්‍යාපනයේ තමයි තිබුණේ ලංකාවේ. එතකොට සිංහල භාෂාව රාජ භාෂා වෙලා තිබුණ නැති කාලේ මගේ අවුරුදු 19 වගේ මම ඉංග්‍රීසි SSC පාස් කළා. මාස දෙකක් තුනක් විතර සිංහල ඉස්කෝලේක ඉංග්‍රීසි උගන්වන්න ගියා. ඒ ගියේ මම ලිපිකාර සේවයට ඉල්ලුම් පත්‍ර දාලා. නමුත් වහා මම ලිපිකාර විභාගයෙන් දක්ෂ ලෙස සමත් වෙලා ඉවරලා හිට මට පත්වීමක් ලැබුණා. ඒ නිසා එතන ඉඳලා මගේ ප්‍රධාන රස්සාවසෙන් තිබුණේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ලිපිකාර සේවයේ ලිපිකරු විදිහට තමයි මගේ ජීවිතය මම ආරම්භ කරේ. එදා අවුරුදු 25ක් පරමක විතර සේවය කළා. මම එයින් අයින් වෙලා පුද්ගලික අංශයේ පිරිස් පාලක නිලධාරියෙක් වශයෙන් කොම්පැනි දෙකක තුනක වගේ වැඩ කළා. වැඩ කළා ඉවරලා හිට මට ඉන්න එකම දරුවයි මේ දුවෙක් ඉන්නවා. එයා ඕස්ට්‍රේලියාවට ආවට පස්සේ මම ඒ රැකී රක්ෂා වෘත්තියේ පැත්තට විචාසාව තැරලා දාලා මම ඉතින් ටිකක් විවේකව ජීවත් වෙන්න පටන් ගත්තා. ඕක තමයි ඉතිහාසය. අපි කැමති ඔබේ ගම් පළාත ගැන ටිකක් කතා කරන්නට. මම දික්කැල්ල කියන ගම බොහොම ප්‍රසිද්ධයි. වැරුකන්නල පන්සල කියන එක මා ඉපදුනේ වැරුකන්නල පන්සලේ වැටෙන් පිටහටත් අල්ලපු ඉදමේ. පාසල් ගියේ අනගාරික ධර්මපාලතුමා එහෙම වගේ පටන් ගත්ත මේ පරම විඥානාර්ථ බෞද්ධ සමිතිය කියලා සමිතියකින් තමයි බෞද්ධ ඉස්කෝල පටන් ගත්ත ඒ කාලේ ලංකාවේ. දික්කැල්ල තිබුණා ඒ ප්‍රසිද්ධම ඉස්කෝලයක්. ඒකට තමයි මම ගියේ. මම විතරක් නෙවෙයි, මට ඉස්සෙල්ලා ගියපු අය තමයි කුමාර සංගමිදාස මහත්මයා, මට නායකමකුත් තියෙනවා. මේ මම එතුමා අනුගමනය කරනවා සිංහල භාෂාව වෙනුවෙන් දෙවියෙක් වගේ. මේ ඒකට තමයි මම සිංහල අධ්‍යාපනය සඳහා ගියේ. ඔබතුමා ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වෙන්නේ මොන කාලෙද? මම අපේ දුව විවාහ ප්‍රාප්ත වෙලා ඉවරලා හිට ආවේ 1992. මම 95 ඉඳලම ආවා ගියා කීප වරක්ම. මට ස්ථිර නේවාසිකයෙක් වශයෙන් එන්න ලැබුණා 2006. දැන් හරියටම අවුරුදු 10ක් ඉවර වෙච්ච තැන තමයි මේ කතා කරන්නේ. මෙහි ජීවිතයත් ලංකාවේ ජීවිතයත් ගැන ඔබේ අදහස මොකද්ද? මට එක අදහසක් තියෙනවා. ලංකාව පිළිබඳව මගේ තියෙන ආශාව නම් අසීමිතයි. මොකද මම කියවනේ මම සිංහලට ලැබියෙක්. මට මව්බිම කියන එක පුදුම ආදරයක් තියෙන එකක් තමයි. නමුත් ඇත්ත නොකිය බැරිකමක් තියෙනවා. මෙහේ සමාජයේදී අනවශ්‍ය බලපෑම්, ඇඟිලි ගැහිලි, හිත වේදනා හරි අඩුවෙන් ජීවත් වෙන්න පුළුවන් කමක් මම දකිනවා මේ ඕස්ට්‍රේලියානු සමාජයේ. ඔබ ඔස්ට්‍රේලියාවට එන්නට හේතු වුණේ ඔබේ දියණිය කිව්වා. ඒ ගැනත් යමක් දැනගන්නට අපි කැමතියි. මගේ දියණිය නම් ආරච්චි ජගත් මහත්මයාලා මේ අප්සරා මුතුකුමාරණ කියලා. එයා මේ
සංගීතංශයනුත් විශාරද පාසලයි මෙහාට ආවේ. නමුත් ඒ වුණාට සංගීතය මුල් කරගෙන කටයුතු කරන්නේ නැහැ. නමුත් මෙහි යම් යම් හේතුන් කීපයකදී විතරක් ඉදිරිපත් කළා ඇවිල්ලා හිට ගීත ගායනා කළා කියනවා. අප්සරා මුතුකුමාරන් තමයි දුව. සමාජයේ අපි සමාජ ප්‍රගමනයට දායක වන අපේ ඇත්තෝ. අද සමාජයේ අප සමග එක්ව සිටින්නේ ප්‍රවීණ ලේඛක සිරි විමල මුතුකුමාරණ මහතා. අපි නැවත හැරෙමු මුතුකුමාරණ මහත්මයාගේ ලේඛන දිවියට. ඔබතුමා ලංකාවේ ඉන්න කාලේ මේ විදිහටම පුවත්පත් වලට ලිව්වද? මම අත්වසයෙන් කියනවා නම් පත්‍රයට ඉඳ හිට ලියුම් ලියලා තියෙනවා. ඒ තරම් ධනසරයට නෙමෙයි. නමුත් මම කවි ලියලා තියෙනවා. කවි වලට මට තියෙනවා සාමාන්‍ය උපන් හැකියාවක්. ඒ නිසා මගේ අතින් හුඟක් කවි නම් ලියවුණා. මගේ කවි ලියවෙන්න හේතුව තමයි මට වැහැදිලි කරන්න පුළුවන් මේ ඉස්කෝලේ යන කාලේ 1945 වගේ මට මගේ මතකයේ කියන්නේ එදිය කියලා සංග්‍රහාවක් පිට වුණා. ඒක කරේ අරිසෙන් අහුබුදු සූරීන්. එතකොට අරිසෙන් අහුබුදු සූරීන් ඔය තරම් ප්‍රසිද්ධ වෙච්ච කෙනෙක් නෙමෙයි. මේ කාලේ මහින්ද කොහෙද ගුරු වෘත්තියේ හිටියේ. නමුත් එයා එදිය කියලා වෙලාවට පාසල් ශිෂ්‍යයින්ගේ දැනුම වැඩ කිරීම සඳහා අත පහයි මේ සංග්‍රහාවක්. ඒක තරගයක් එහෙම තියෙනවා, කවි තරගයක්. ඒ සංග්‍රහ පිට වුණාට පස්සේ ඒ සිංහලට ලැබි ගුරුවරු ඉන්න තැන් තැන් වලට සාමාන්‍යයෙන් එදිය සංග්‍රහව 50-100ක් වගේ ප්‍රමාණයක් අරලා සතපා ගන්න එකතු කරලා ඒක ගන්නව. ඒකයි කරුනේ. ඒක තිබුණා තරගයක්. ඒ තරගයට සවි ලියන්න පුළුවන්කම තිබුණා. මේ මට හොඳට මතකයි, මම ලිව්වා තරගයට කවි කීපයක් ලිව්වා. ඒක මාතෘකාව නම් දැන් කියන්නත් හිතට මොකද වගේයි. සිංහ කොඩිය ද්‍රවිඩයකු දැක පහල කරන සිතුවිලි කියලා. ද්‍රවිඩය කියනකට කෙලින්ම වෙනින් වචනයක් තිබුණේ. මම නම් ඒක දැන් පාවිච්චි කරන්න කැමති නෑ. පාගයක් හිතරි දෙන නිසා මම හිතරි දන්නවක්ක මගේ බලාපොරොත්තුව නෙමෙයි. මේකට මට සමස්ත ලංකා බලවෙනි ත්‍යාග ලැබිලා අරිසෙන් අහුබුදු මහත්මයා මට ත්‍යාග පාසලක් වල තුනා එවාපු එක එකක් මට මතකයි. කුමාන්තුංග මහත්මයාගේ විරිත්කිය කියන පොත, විරිත්කිය කියන පොත ලංකාවේ සාහිත්‍යයේ ඉතාමත් වැදගත් තැනක් ගන්න එකක් තමයි. ඒ තරම් හොඳ හැටි කවි හැදීම පිළිබඳව උපදෙස් දීපු පොතක් මගේ දැනුම හැටියට නම් නැහැ. මේ එහෙම තමයි මගේ කවි කලාව පටන් ගත්තේ. ඔබතුමාගේ හෙට දවස මොන විදිහට ගත වෙයිද? මගේ වයස දැන් 84 පහු කරලායි මම ඉන්නේ. සුවාසුවිය පසු කරලා ඉන්නේ. මම කිසිම දෙයක් තීර වශයෙන් කරන කෙනෙක් නෙවෙයි. ඉතාම විවේකව ඉන්නේ. මගේ දුවත් බෑනත් ආදි වශයෙන් මට යම් යම් වැඩ කරලා දෙන්නෙත් නැහැ. අවදානම් වලට මුකුත්ම කරන් දෙන්නේ නැහැ. මම බොහොම විවේකව ඉන්නේ. මම කරන එකම දේ තමයි මෙහෙ පුවත්පත් දෙක තුනකට ලියනවා, ලිපි සහ කවි. මේ මෑතකදී මම පටන් ගත්තා ලියන්න මේ ධම්මපදය පාලි සිංහලට හරවලා කවියට නගලා. ඔය වගේ සාහිත්‍ය සේවයක් කරන වැඩදී වෙන මුකුත්ම මගෙන් කරන සේවයක් නම් ඇතයි කියලා මට කියන්න අමාරුයි. එකම දේ තමයි මම ඉතින් බෞද්ධ භාවනාව රසනක් කරගෙන මගේ හිත තැම්පත් කර ගැනීම තමයි මගේ තියෙන එකම යොමුව. ජගත් මහත්මයා, අද අපහායක් අදහස් දැක්වූ සිරි විමල මුතුකුමාරණ මහතාට අපේ උස්තුතිය හිමි වෙනවා. ඔබේ සියලු වැඩ කටයුතු සාර්ථක වේවායි අපි ප්‍රාර්ථනා කරනවා. සමාජයේ අපි සමාජ ප්‍රගමනයට දායක වන අපේ ඇත්තෝ. අනේ සුගත්, ඔයා කාපු හැටියෙම ඇඳට ගිය නිදාගන්නද? අනේ නෑ, මම මේ පොඩ්ඩක් පත්තරේ බලනවා. මම මේ ඔයාට කියන්නමයි හිටියේ. ඔයා හෙට වැඩට යන්න ඉස්සෙල්ලා මට ඩොලර් 300ක් තියලා යනවද ෂොපින් යන්න? අනේ මම නිදිසෝමා. ගාමිණී පැලැඳ, දේවිකා සේනාධීර, පිටපත ගාමිණී පැලැඳ. තේජා,
අලුත් අවුරුද්දේ පළවෙනි ශනිදා සාදයෙන් සමුගින යනට කාලය හරි. ඔව් හැබැයි මං හිතන්නේ මේ ජගත් හැමදාමත් අපි අසන්නන්ට දෙන පොරොන්දුවක් තියෙනවා. අදවත් කළොත් හොඳ නැද්ද? මං හිතන්නේ තේජා අපට අදත් ඒ පොරොන්දුව ඉෂ්ට කරන්නට බැරි වෙනවා. මේ නල්ලයිස්තුව මගේ අතේ ඔබට පේනවා ඇති දැනුත් තිබෙනවා. කියන්නට වෙලාවක් හම්බෙන එකක් නැති වෙයි. මොකද එතරම් දිගයි අපේ නල්ලයිස්තුව. මොකද ශනිදා සාදය සමස්ත ඔස්ට්‍රේලියාවේ හොඳම ජනවාර්ගික ගෝණි දෙරසන් 4-4 පත් වුණාට පස්සේ අපට සුභපැතුම් පිරිස අතිවිශාල මේ අයගේ නල්ලයිස්තුව කියා ගන්නට හැමදාම නල්ලයිස්තුව ගේනවා. හැමදාම ගෙනියනවා. ගෙනියන්නටත් ගේන්නටත් ඇරෙන්නට කියා ගන්නට වෙලාවක් අපිට ලැබෙන්නේ නැහැ. මං හිතන්නේ අපි අලුත් අවුරුදු පැතුම් අතරට එකතු කරගන්න ඕනේ දෙයක් ජගත්. කොහොම හරි කියන්න ඕනේ නේද? අපි පොරොන්දු වෙනවා ලබන සතියේ කොහොම හරි අපි මේ නන්ලයිස්තුව කියනවා කියලා. අදත් සමගින යන්නටයි සූදානම. වෙනදා වගේ මා සමග එකතු වුණා තේජා කටුගම්පල, මැදිරියේ සිට සහාය වූ ජීවකද සිල්වාටත්, නිරුපමාටත් ස්තුතියි. ඔබ සියලු දෙනාටම සුවදායක අවුරුද්දක් වේවායි ශනිදා සාදේ කණ්ඩායම වෙනුවෙන් මම ප්‍රාර්ථනා කරනවා. සුන්දරද ඒ නමුත් ප්‍රතිවිලා, එකම එක එකම එක විනක්වත් කඳුලැල්. ලස්සනයි ආදරේ ගලා යන හසරැල්. සුන්දරද ඒ නමුත් ප්‍රතිවිලා, එකම එක එකම එක විඳක්වත් කඳුලැල්. අතවනයි මද හසක් ඉපදිලා සෙනෙහසක්, ඉතින් අප හිතනවා කියනවා ලියනවා ගයනවා, එකෝ මත් එක පුතක් ආදරේ නම් පොතක්. ලස්සනයි ආදරේ ගලා යන හසරැල්. සුන්දරද ඒ නමුත් ප්‍රතිවිලා, එකම එක එකම එක විඳක්වත් කඳුලැල්. සිත දෙකක් ඇති වෙලා එක සිතක්, ඉතින් අප නැලවිලා දුක් වෙලා හමු වෙලා සැනසිලා, අතින් අත්ගෙන දිනක් සාදමු කූඩුවක්. ලස්සනයි ආදරේ ගලා යන හසරැල්. සුන්දරද ඒ නමුත් එකම එක එකම එක විඳක්වත් කඳුලැල්. ලස්සනයි ආදරේ ගලා යන හසරැල්. සුන්දරද ඒ නමුත් නොතිබිලා, එකම එක එකම එක විඳක්වත් කඳුලැල්.